මා ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා හැටියට පත් වෙන්නේ 2010 මැයි මාසේ. අපිට අවස්ථාව ලැබෙනවා දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් දෙවාර සඳහා වන ව්‍යාපෘතියට තරම් කරන්නට. ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ කොන්ත්‍රාක්ටර්ස්වත් එක්ක තරම් කරලා අඩුම ලංසුව තියලා අපිට දිනා ගන්න ලැබෙනවා මේ ව්‍යාපෘතිය. මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරලා කියනවා ඉංජිනේරු සංස්ථාවට ඔය වගේ ජොබ් කරන්න බෑ, අයින් වෙන්න ඔය ජොබ් එකෙන්. මම පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමනි, මම මේ ජොබ් එකෙන් අයින් වෙන්නේ නැහැ, ඔබතුමාට පුළුවන් නම් අයින් කරන්න මේ ජොබ් එක. හිටපු විමල්ලිවරන් ශමතිවරයා බලපෑම් කරා මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලා. මේ අයින් වෙන වෙලාවේ වසන්ත බණ්ඩාරලා කපිල ගම ගිහලා මට මොකද කිව්වේ? ආශු හිමීට දොර වහලා යන්න වැඩි කරදර කරන්න කලබල කරන්න එපා, ඒක හරිනේ නැමතිවරයාට. ඒ ඉල්ල යස්සීම දුන්නාට පස්සේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ඉංජිනේරු සංස්ථාවේ මොහොමඩ් මුසාමිල් මගේ ගෙදෙට්ට ඇවිල්ලා තිබුණ ෆයිල් ඔක්කොම අරන් ගියා. මේගොල්ල බලපෑම් කරා, මේගොල්ල හේවල බැලුවා. මාව ඇතුළට දාන්න, මාව හිරේට දාන්න පුළුවන්ද කියලා මේගොල්ලන්ට බැරි වුණා. මේ ඔලොමොට්ටලෝ දැන් කෑ ගහනවා, දැන් ඇයි මේ ආශු මාර්සිංහව ඇතුළට ගන්න ඇත්ද කියලා. ඇයි ඒ කාලේ බැරි වුණේ? වැරද්දක් කළා තිබුණා, ඒ කාලේ ගන්න තිබුණා. මේ සමහර චෝදනා තියෙනවා මේ ඇමතිවරයාගේ නෑදෑයින්ට, සහෝදර සහෝදරියන්ට, බිරින්දෑගේ ඥාතීන්ට මේ වාහන දුන්නා. ලේකළු වැරදිකාර ඒව අනුමත කරේ මමලු. මට මොන ඇම්මක්ද, මොන රුදාවක්ද? එහෙම මම වාහන දුන්නා නම් මන් දන්නවා ඒගොල්ලන්ව පදවන හැටි. එහෙමනම් අද විමල් ඊරංශ මන්ත්‍රීවරයා එක්ක නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ, මාත් එක්ක. මට එහෙම ඇම්මක් තිබුණ නැහැ, එහෙම රුදාවක් තිබුණ නැහැ. මම විශේෂයෙන් අපේ සුනිල් හඳුනෙති මන්ත්‍රීතුමාට යෝජනා කරනවා, විශේෂ ඉල්ලීමක් කරනවා. කෝප් කමිටුවේ මේ ගැන සොයා බලන්න ඕන. මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් ද්වාර මොකද උනේ ඉංජිනේරු සංස්ථාවේ?